ඔබේ ගෙවත්තේ පස ජලය හිරු එළිය ඉඩ කඩ වැනි සීමිත සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීමට හැකිවන පරිදි ගෙවත්ත හොඳින් සැලසුම් කරන්න මෙහෙම සැලසුම් කරපු ගෙවත්තකින් අවුරුද්ද පුරාම අපට අවශ්‍ය එළවලු පළතුරු අල වර්ග වගේම සත්ව නිෂ්පාදනයන් ලබා ගන්න පුළුවන් මේ සීමිත සම්පත් සිරස්සු වගේම තිරස්වත් භාවිත කරන්න අමතක කරන්න එපා මේ තුලින් විවිධ භෝග ප්‍රවේද ඉතා අලංකාර ලෙස වවා ගන්න පුළුවන් ගෙවත්තේ භෝග වවන්න ඕනේ මිශ්‍ර භෝග විදියට මිශ්‍ර භෝග විදියට ගෙවත්තේ භෝග වැඩිමෙන් භෝගවල මූල පද්ධතීන් විවිධ ගැඹුරින් පිහිටනවා මේ හින්දා පසේ විවිධ ස්තරවලින් පාංශු පෝෂක ලබා ගැනීමත භෝගවලට හැකියාවක් ලැබෙනවා මේ හින්දා භෝග අතර තියෙන තරගකාරී බව අඩු වෙනවා භෝගවල දිරිය වැඩි වෙලා පරිබෝධ හානි අවම වෙනවා මේක ගෙවත්ත පිරසරව පවත්වා ගන්න උදව් වෙනවා ගෙවත්ත ඉතා පහසුවෙන් හඳුන්වා දෙන්න පුළුවන් භෝග ප්‍රභේදයේ තමයි ශ්‍රී ලාංකේය රසය සහිත සම්ප්‍රදායික භෝග මෙම භෝග හොඳ අසන්නක් ලබා දෙන නිසා කාබනිකව වගා කිරීම ඉතා පහසුයි කාබනික වගාව ඔබේ ගෙවත්තේ තිරසර භාවයේ ඉහළ නංවනවා වගේම පරිසර හිතකාමී හරිත වගාවකට ඔබේ ගෙවත්ත යොමු කරනවා ගෙවත්තට භෝග තෝරා ගැනීමේදී භෝග අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වන්න එය තිරසර ගෙවත්තකට අඩිතාලම දමනවා භෝග වර්ධනයට අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය පසේ තත්වය හිරු එළිය වැටෙන දිශාව ජලයේ ගලා බසින දිශාවන් ඒ වගේම භූමියේ ආනතිය පාංශු ඛාදනය ආදී ගැන සිතා බලා ගෙවත්ත සැකසීම තුලින් තිරසර ගෙවත්තක් සකසා ගැනීමට ඔබට පුළුවන් පහතරට කලාපයේ ගෙවතු ඇරඹීමේදී වර්ෂා කාලය මගහරින්න ඒ සඳහා යෝග්‍ය භෝග තෝරා ගන්න වර්ෂාපතනයේ අඩු වියලි ප්‍රදේශවල අඩු ජල තත්ත්ව ප්‍රිය කරන භෝග තෝරා ගන්න මැද රට සහ උඩ රට ප්‍රදේශවලට ගෙවතු සඳහා සුදුසු භෝග තෝරා ගන්න පුළුවන් ගෙවත්තේ ජල බැස්ම දුර්වල ස්ථානවල ජලයට ප්‍රිය කරන භෝග සිටුවන් ගෙඩි හට ගන්නා එළවලු පළතුරු හොඳින් අවුව වැටෙන ස්ථානවල වගා කරයි ඉඩකඩ අඩු ගෙවතු සඳහා අවකාශයේ භාවිත කර භෝග වගා කරන්න එළවලු සහ පළතුරු භෝග වවන්න හොඳින් ජලයේ බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක් භාවිත කරන්න පසේ කාබනික සංයුතිය අඩු නම් කාබනික පොහොර යොදන්න ගෙවත්තේ පස ගල් බොරළු සහිත හෝ නිසරු නම් භෝග වර්ග බඳුන් හෝ මලුවල වගා කර එම ස්ථානවල තබන්න පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම මගින් පසේ ජලය රඳවා ගැනීම ඉහළ නංවයි පාංශු පෝෂකත්වය ඉහළ නංවනවා එබැවින් ජල හිඟ තත්ත්වවලදී භෝග වගාව සඳහා ඔබේ ගෙවත්ත සාර්ථකව භාවිත කළ හැකි සමහර ගෙවතුවල පසේ ජලය රඳවා ගැනීම වැඩි එවිට කාණු දමා උස් පාත්ති සාදා භෝග වගා කරන්න පුළුවන් ගෙවත්තට විවිධ වර්ණ සහිත භෝග සංකරණයන් භාවිත කරන්න මේ මගින් වර්ණ පහකින් යුතු ආහාර වේලක් සෑම දිනකම ගෙවත්තෙන් ලබාගත හැකි ගෙවත්තට එළවලු භෝග තේරීමේදී මතු කියවෙන කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න ඔබේ ප්‍රදේශයට දේශගුණිකව ගැලපෙන එළවලු වර්ග තෝරා ගන්න ගෙවත්ත පිහිටි ගෙවතු බිමට ගැලපෙන සහ පවතින ඉඩකඩට ගැලපෙන පහසුවෙන් වගා කළ හැකි ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති පෝෂණ විවිධත්වයක් සහිත නඩත්තු කටයුතු පහසු වැඩි කාලයක් අස්වනු ලබාගත හැකි භෝග තොරගන්න ගෙවතු වගාව
ප්‍රධාන වශයෙන් කාබනික පොහොර මුල් කරගෙන සිදුවන බැවින් කාබනික පොහොර ඒකකයක් පවත්වාගෙන යාම වැදගත් වේ. කාබනික පොහොර සහ කාබනික දියර පොහොර ඔබේ ගෙවත්ත පරිසර හිතකාමී ගෙවත්තක් බවට පත් කරයි. ඉරසර ගෙවත්තක් අඛණ්ඩව වගාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා තමන් ඒකකයක් පවත්වාගෙන යාම ඉතා වැදගත්. ගෙදරින්ම සපයාගත හැකි තමන් බඳුන් ඔබට මේ සඳහා භාවිත කළ හැකි. මීමැසි පාලන ඒකකයක් වෙනත් භෝග මෙන්ම සත්ත්ව නිෂ්පාදන ඒකකයක් ගෙවත්ත තුල ස්ථාපිත කර පවත්වාගෙන යාමෙන් සම්පත් ඒකාබද්ධව කලපනාකරණය කරන පරිසර හිතකාමී තිරසර ගෙවත්තක් නිර්මාණය කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. රන්දිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන.